අයිබෝන් සුබම සුබ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එකත් බලන්න එකතුන සියලුම දෙනාට ඉතින් වීඩියෝ පටන් ගන්න කලින් යම් කිසි මතක් කිරීමක් කරන්න ඕන විශේෂයෙන්ම නොමිලේ කේන්දර පරීක්ෂා කිරීම මේ ජනවාරි මාස 3 වෙනිදා අවසන් වුණා ඊට කලින් විශේෂයෙන්ම නොවැම්බර් මාස දෙසැම්බර් පළවෙනිදාට කලින් එපුවා ඉන්නවනම් මෙතෙන්දී පලාපල ලැබුච්ච නැති අය ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න එපුව WhatsApp එකෙන්ම මට තාම ලැබුණේ නැහැ කියලා හොඳ මොකද මම දැන් දෙසැම්බර් මාසෙ මුල බලන් යන්නේ ඉතින් ප්‍රමාද වෙච්ච අය ඉන්නවා මොකද ප්‍රමාද වෙලා තියෙන ගොඩක් පරක්කු නිසා අන්න ඒ නිසා තමයි මම නැතර කරේ හරි අපි එහෙනම් බලමු වීඩියෝ එක මොකක්ද කියලා ඇත්තටම අද මම වීඩියෝ එකකට කියලා දෙන්න යන්නේ ජීවිතේ වැදගත්ම දෙයක් ජීවිතේ අපිට වැදගත්ම දෙයක් වෙනවා බොහෝ වෙලාවට ගෙවල් දොරල් ඉඳුන් හිටුන් යාන වාහන වගේ දේවල් විවාහ වුණාට පස්සේ මේ ජීවිතේ වැදගත්ම දෙයක් තමයි ජීවිතේට තමන්ට දරුවෙක් කියන එක නේද ඉතින් ගොඩක් අය මට මැසේජ් දාලා තිනවා කේන්දර පරීක්ෂා කරන්න අනේ සර් මට දරුවෙක් නෑ තාම අපි දැන් අවුරුදු 5ක් වෙනවා විවාහ වෙලා 10ක් වෙනවා 10ක් වෙනවා කියලා එහෙම දානවා හන්ද ඉතින් ඔයාලටම බලා ගන්න පුළුවන් ඔයාලගේ කේන්දරේ දරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනද කියලා මම ඔයාලට කියා දෙන්නනේ කොහොමද මේක බලා ගන්න කියලා ඉතින් මොකද හැමෝටම අයවනවට වැඩිය තමන්ගේ කේන්දර මෙහෙම දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දෙන්න කේන්දර දෙක ඉක්මනින් පරීක්ෂා කරගන්න හන්ද මුලින්ම මතක් කරගන්න එකක් උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම දරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙනවා ඔයාලට පේන නැති මෙන්න මේ සිංහදෙන ස්ත්‍රී යෝනි සිරෝ රජු සමතරා රුක්ෂේ මොනද මේ සමතරා රුක්ෂේ කියන ඔයා පොරොන්දම ඔයාගේ කේන්දරේ තියෙනවා නම් ලියවිලා සමතරා රුක්ෂ කියලා ඔයාලට දරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ වගේම කොහොඹ රුක්ෂ ඒ වගේම උණ රුක්ෂ මොනද කොහොඹ සමතරා සහ උණ රුක්ෂ කියන රුක්ෂයන් ඔයාගේ කේන්දරේ තියෙනවා නම් ලියවිලා ඔයාලට අනිවාර්යයෙන්ම දරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙනවා මම හන්ද ඒ නිසා විශේෂයෙන් මහත්තයාගේ කේන්දරේ වෙනත් නෝනාගේ කේන්දරෙත් එක්ක පරීක්ෂා කරගන්න වහාම කේන්දර බලන කෙනෙක් ලව්වා මගෙන් අහුවා එහෙම නැත්නම් වෙන කෙනෙක්ගෙන් අහුවා පරීක්ෂා කරගන්න පුළුවන් මම අවසානයේදී කියන්නම් එහෙම වුණොත් මොනවද දේවල්ද කරගන්න පුළුවන් ඉන්නේ කියලා ඒ වගේම තමයි මෙන්න මේ වගේ තව පිහිටීම් ටිකක් තියෙනවා ඒ දේවලුත් මම ඔයාලට තේරුම් කරලා දෙනවා ඒතර ඔයාලට ටක්කල වල කේන්දර අරගෙන විවාහ වෙන්න ඉන්නව නම් හෝ විවාහ වෙලා ඉන්නව නම් බලා ගන්න පුළුවන් හන්ද මෙන්න මේ විදිහට තියෙනවා විශේෂයෙන් මේ සෙනසුරු සහ කේතු මේ ශයන්න කියන්නේ සෙනසුරු කේයන්න කියන්නේ කේතු සෙනසුරු කේතු රවි කුජ සහ රාහු කියන ග්‍රහයන් මේ පස් දෙනා මෙන්න මේ 6 වෙනි කොටුවේ සහ 5 වෙනි කොටුවේ ඉන්නවනම් හන්ද එක්කෙනෙක් කියတဲ့ අතදී එක්කෙනෙක් ඉන්නවනම් විශේෂයෙන්ම සෙනසුරු ඉන්නවනම් කේතු ඉන්නවනම් රවි කුජ හෝ රාහු ඉන්නවනම් විශේෂයෙන් මෙතනදී මේ ධනු ලග්න හිමියන්ගේ මේ සෙනසුරු ඉන්නවනම් මේ 5 වෙනි කොටුවේ දරුවන් සම්බන්ධ ප්‍රශ්නක්. එහෙමත් නැත්නම් මෙතනදී කේතු හෝ රාහු ඉඳලා 5 වෙනි කොටුවේ අර 11 හා කියන තැන විශේෂයෙන්ම රාහු හරි එහෙම නැත්නම් රවි ගහය හරි ඉන්නවනම් අන්න එතනත් එතනදී ප්‍රශ්නයක් ඇති වෙනවා විශේෂයෙන්ම කුජයි කයිලා මේ කුජ කියන ග්‍රහය නැත්නම් කුයන්න මෙන්න මේ දැන් ඔය කුයන තීර තන හරි උඩ කොටු හරි අර සයන්න තියෙන හරි තියෙනවා නම් එතනත් දරුවන් සම්බන්ධ ගැටලුවක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා මෙතනදි විශේෂයෙන්ම මේ කුයන්න ඉන්නවා නම් කගේ හරි ගෑනු ළමයෙක්ගේ කේන්දරේ බබල් අහම්මෙන්න අනිවාර්යෙන් පරිස්සම් කරගන්න ගප්සා මේ වගේ දේවල් විශේෂයෙන්ම සිදු වෙන්න පුළුවන් විශේෂයෙන්ම කුයන්න රයන්න සහ රායන්න ලියවිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගප්සා වෙන්න පුළුවන් ඉතින් ඔයාලා විවාහ වෙලා අවුරුදු 4ක් 5ක් ගියලා දරුවා නැත්තම් මෙන්න මේ කියන දේ කරලා බලන්න හොඳද? පත්තිනි දේවාලයකට ගිහිල්ලා පොට්ටයක් සහ පැදුරක් පූජා කරලා ප්‍රාර්ථනා කරන්න දරුවෙක් අපිට ලැබෙන්න කියලා. හොඳද? ඒ නිසා ඊට පස්සේ ඒ දේවා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන් බබාලා හම්බෙන්න ඉන්න අයට එයාලගෙන් අහලා මොන වගේ කැමද කන්න ආස, වගේ දේවල් කන්න ආස දේවල් අරන් දෙන්න. ඒතකොට ඔයාලට ටික කාලයක් යනකොට මෙතෙන්දී මේ තියෙන ග්‍රහපල දුරු වෙලා ඔයාලට දරුවන් සම්බන්ධ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඉතින් අර කිව්වාගේ කුයන්න විශේෂයෙන්ම තියනවා නම් කුයන්න සහ රයන් අතර තියනවා නම් අනිවාර්යෙන් ප්‍රවේශම් වෙන්න ඕන. දරු ගැබ පරීක්ෂා කරගන්න ඕන. පරිස්සම් කරගන්න ඕන. ඉතින් කාට හරි මාව සම්බන්ධ කරගන්න ඕමනාවක් තියනවා නම් මෙන්න මේ අංකයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. 02-97-155 680-66-94 කියන අංකයෙන් ඔයාලගේ කේන්දර පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා සම්බන්ධ කරගන්න අය ඉන්නවා නම් මාව සම්බන්ධ කරගන්න. එහෙනම් හැමෝටම ජය වේවා. මේ වගේ වීඩියෝස් බලාගන්න කැමති අය ඉන්නවා නම් හැමෝටම subscribe කරලා bell එකත් all දාලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා. බුත්සන්නේ.